kama jakune marewa e කොහෙන් ඇවිල්ලාද මන් දන්නේ ඔයි මේ උන්නේ ඔහෙත් එක්ක දොඩන්නේ කොහේ ඉඳලාද ආයේ මක්කයි ඔය අතේ තියෙන්නේ යකෝ මකුල් ෆොටෝ එකට තිබ්බා වගේ යන්තම් හෙල වෙනවා අපූර්ව හැඩට ඉන්නවා මං කොච්චර වුණා කොහේ ඇහෙන්නද මේක කන් දෙකත් එක්ක වහගෙන නෑ මං අහන්නේ කොහේ ඉඳන් දෙන්නේ මක්කයි ඔය අතේ තියෙන්නේ කියලා ඒ පාර හොයනවා මක්ක හොයනවාද මං දන්නේ මං අහන්නේ කොහේ ඉඳලා දෙන්නේ මොකද්ද යතේ තියෙන්නේ කියලා යකෝ මාත් අල්ලගත්තනේ මේ වගේ හුලං කීරේ පාන්දරම කොහේ ඉඳලා දෙන්නේ මෙයාකට කතා කරනකොට එදා මේ ලයිට් එක එල්ලෙනවා මං අහන්නේ කොහේ ඉඳලා දෙන්නේ මොකද්ද යතේ තියෙන්නේ කියලා මං අහන්නේ මොකද්ද යතේ තියෙන්නේ කියලා මං අහන්නේ යතේ තියෙන්නේ මොකද්ද කියලා යකෝ මාත් අල්ලගත්තනේ මේ වගේ පොල් බූරුවෙක් උදේ පාන්දර කොහේ ඉඳලා එන්නේ පහමාරයි බැක්ටීරිය වැඩ අරුණා මොකද යක ඔය මක්කා කිව්වා මක්කා නෙමෙයි ගෙම්බා මොකට මං ඇහුවේ කොහේ ඉඳලා දෙන්නේ කියලා දැන් ඔය කෙනා මෙතන කතා කරේ මාත් එක්කද නෑ නෑ අල්ලපු ගෙදර එකත් එක්ක මොකට අල්ලපු ගෙදර එකත් එක්ක කතා කරේ හරි දැන් මොකද අහන්නේ මං අහන්නේ කොහේ ඉඳලා දෙන්නේ මක්කා ඒ වැතේ තියෙන්නේ කියලා මොකට මොකද ඔය අතේ තියෙන්නේ කියලා මං අහන්නේ හරි දැන් මොකට අහන්නේ මොකද යතේ තියෙන්නේ කියලා අහන්නේ මාතල කතර මේ වගේ පොට්ට බූරුවේ මාතල කතර මේ වගේ මූකලම් බස්සේ නායකෝ දැන් මට එකෙන් වැඩන්නේ මටත් එකෙන් වැඩන්නේ මං අහන්නේ යතේ තියෙන්නේ මක්කයි කියලා ඒක තමයි මං අහන්නේ මොකද මගේ අහන්නේ හත් දෙයිනේ මම අහන්නේ යතේ තියෙන්නේ මොකද්ද කියලා වැඩක් නෑ මූට් එක කතා කොල්ලා වැඩන්නේ වැඩන්නේ ඔය ගැට නැති පොල්ලෙන් ඔළුවට ගහන්න ඕනි නා පෙරේතෝ දැන් මට කපාරක් වන්දා කිව්වා එකපාර මාත් කිව්වා කියන දේක් කියපාවක තේරෙන සිංහලෙන් මොකද අහන්නේ තේරෙන සිංහලෙන් කිව්වා යෝදේව මං අහන්නේ දෙයියනේ මොකද ඔයා දෙය තියෙන්නේ කියලා මොකද මං අහන්නේ ඔයා අතේ තියෙන මොකද්ද කියලා ආ ඉතින් දෙන්න කැමති නම් ඉතින් කරගන්න ඉතින් මට කමන්න දෙන්න කැමති නම් කරගන්න ඒ මොකද දැන් මොකද අහන්නේ මං අහන්නේ අතේ තියෙන මොකද්ද කියලා ඒක තමයි මම කියන්නේ මොකද්ද කියන්නේ ඔකතර බල බල ඉන්නපා බල බල ඉන්න එපා දැන් මම ගිහලා ළඟම පොලිසියට ඇන්ටනාවක් දාපන් ළඟම පොලිසියට ඇන්ට්‍රියක් දාපන්
ඇන්ටනාවක් 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 නෙමෙයි ඇන්ට්‍රියක් දාන්න ඕනි. මං දන්නා දැන් මොකද අහන්නේ? මං අහන්නේ කොහේ ඉඳලා දෙන්නේ කියලා. දැන් ඒක තමයි තේ මං කියන්නේ. ඔව්. අපරාධෙදි ලොකු කෙල්ලා. අපරාධෙ ලොකු කෙල්ලා උඹට බඳලා දෙන්න තිබුණේ. දැන් මොකද අහන්නේ? මං අහන්නේ දෙයනේ කොහේ ඉඳලා දෙන්නේ මොකද යතේ තියෙන්නේ කියලා. දැන් ළමයි දෙන්නා දාලට ගියේ. නෑ ළමයි දෙන්නා තරන් ගිහිලා තියෙන්නේ. මං අහන්නේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් මට එකෙන් වැඩක් නැහැ බං. මොකද දැන් මගෙන් අහන්නේ? මං අහන්නේ දෙයනේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. මොකද? ඔය අතේ තියෙන්නේ මොකද්ද? ඒක තමයි මම කියන්නේ ඉතින්. මොකද කියන්නේ? ගිය අවුරුද්ද ගනාපු හාල් මැස්ස 100 මේ අවුරුද්දට නැත්තම් මොකට ජීවත් වෙනවා ඉතින්? යකෝ ඒ පාර හාල් මැස්ස එක ගැන කතා කරනවා. යකෝ ගිය අවුරුද්ද ගනාපු හාල් මැස්ස මේ අවුරුද්ද ගන්නෙ කොහොමද? හරි මතක්. දැන් මට එකෙන් වැඩක් නැහැ. මට එකෙන් වැඩක් නැහැ. මොකටද දැන් මගෙන් අහන්නේ? ඔනේ අයිස්ක්‍රීම් එක කාපන්. මොකටද? අයිස්ක්‍රීම් එක කාපන්. හරි දැන් මම අහන්නේ දෙයියනේ කොහේ ඉඳලා දෙන්නේ මොකද ඔය අතේ තියෙන්නේ කියලා. මම අහන්නේ පහසු ගේමේ ක්‍රමයක් මොකටද? මං දන්නේ කන්නේ සමතලා පොළව කන්ද උඩින්ගේ. සමතලා පොළව කන්ද උඩින්ගේ. යකෝ කොහෙද සමතලා පොළවේ කන්දා? මොකටද? සමතලා පොළවේ කන්දක් කොහෙන්ද? මං දන්නේ කන්නේ පුතේ සියලුම පහසුකම් තියනවා ඉඩමේ. සියලුම පහසුකම් තියනවා ඉඩමේ කියපන්කෝ ඒ ඉඩම ගැනත් එහෙනම්. පහසුකම් කියන්නේ වතුර අත ළඟමයි ටැප් එක ඇරියොත්. යකෝ වතුර අත ළඟ තමයි ටැප් එක ඇරියාම. මං දන්නේ කන්නේ එහෙනම් බස් එක අත ළඟමලු නැවතුන. බස් එක අත ළඟ තමයි නැවතුනේ. දැන් උඹලා පැත්තේ යනවද? මොකටද? මං අහන්නේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. මං දන්නා ගෙයි වැඩ නම් ටොප්. ගෙයි වැඩ ටොප් පේපර ගෙයක් ගැන කතා කරනෝ. ඉතින් අහන දෙයට එපා උත්තර දෙන්න. නෑ නෑ ඔබ කියපන්කෝ. මං දන්නා මේ දවස්වල කරන්නේ පේන්ට් එක. මේ දවස්වල පේන්ට් එක. ඒ කියන්නේ බිත්ති හැම බැඳලා. හැබැයි තාම කපරාරු කරේ නෑ. යකෝ අපරාධ කරපු නැති ගියක් කොහෙන්ද පේන්ට් කරන්නේ? මං දන්නා කන්නා ජනෙල් අල්ලලා තියෙන බිත්තියට. ජනෙල් අල්ලලා බිත්තියට. හැබැයි තාම බැම්ම නගලා නැහැ. බැම්ම නගලා නැහැ. ඔබට කියන්නේ පේමන්ට් එක දාලා ගේ ඇතුලේ. පේමන්ට් එක දාලා ගේ ඇතුලේ. එතකොට සාලේ මං දන්නේ කන්නා ලබන සුමානේ මහ බැල්ලි තල්ලනවලු. යකෝ මොනවද ඔය කියන්නේ මහ බැල්ලි අල්ලනවා? මේ වැදගත් සබාවක් ඉන්නේ. අයියකෝ අර පොළවේ අල්ලන්නේ මහ බැල්ලි. යකෝ මහ බැල්ලි නෙමෙයි ඒ. එහෙනම් ඒකට කියන්නේ මාබල් කියලා. මං දාන්න කන්නේ හව. අම්මා පල්ල මේ යකාගේ කට තලන්න එපා. මොකද? නෑ නෑ මං අහන්නේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. නෑ මත. එහෙනම් සිවිලිමේ ඉඳන් ටයිල් අල්ලලා. සිවිලිමේ ඉඳන් ටයිල් අල්ලලා මම සාලේ මැද්දට කියලා ඔළුවෙන් හිටගෙන හිටපන්. මං දාන්න කන්නේ හව දැන්. සිවිලිම ගහන්න වෙන්නේ පොළවේ. සිවිලිම ගහන්න වෙන්නේ පොළවේ. හරියට හරි. හැබැයි අපරාධ කියන්නේ බෑ. ගේ ඇතුලේ පහසුකම් තියෙනවා. ගේ ඇතුලේ පහසුකම් ඔක්කොම තියෙනවා. පහසුකම් කියන්නේ ටොයිලට් එක උඩින් බාත්รูම් එක. ඈ? නෑ නෑ ආයි කියපන් මුල ඉඳන්. පෙරේත ටොයිලට් එක උඩින් බාත්รูම් එක. ඊට උඩින් නාන කාමරේ. ඔක්කොටම උඩින් කාම කාමරේ. යකෝ කෑම කාමරේ නාන කාමරේ බාත්รูම් එක ටොයිලට් එකේ මොකද පිළිවෙලට? නැතේ කනව යන හොදන ඔක්කොම එකට. කනව යන හොදන ඔක්කොම එකට. ඒකත් හොඳයි. මොකද්ද? මොකද්ද? මං අහන්නේ කොහේ ඉඳන් දෙන්නේ කියලා. මොකද්ද කියන්නේ? මං අහන්නේ අතේ තියෙන මක්කයි කියලා. හැබැයි මට ගෙයි වැඩ නම් ඉවරයි. ගෙයි වැඩ ඉවරයි. ගෙයි වැඩ සම්පූර්ණ ඉවරයි. ගන්න කනකොට පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඒ කියන්නේ අලුතෙන් බඩු ටිකක් එනක් දාලා අස්පස් කරලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. මොකද්ද? අලුතෙන් බඩු ටිකක් ගෙනත් දාලා අස්පස් කරලා දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. නෑ මත. එහෙනම් පොඩි වැඩක් තියෙන්නේ. මොකද්ද? ගෙපල අදලා බවුන්ඩරි සම දාන්න ඕන. යකෝ මාත් අල්ලගත්තනේ මේ වගේ බූරුවෙක් උදේ පාන්දර. නෑ මත. එහෙනම් මං ගියා හැන්දම්මලයි ගෙදර. හැන්දම්මලයි ගෙදර ගියා. අර හැන්දම්ම හැන්දම්ම. යකෝ හැන්දම්ම නෙමෙයි ගහයි ඔළුව පැලෙන්න එක. එහෙනම් ඒක නැන්දම්ම. මා යනකොට නැන්දම්මලයි ගෙදර උත්සවයක්. නැන්දම්ම උස්සලා පරපරු කඩේට. එහෙනම් ගහේ එහෙනම්
නැන්දම මේසුර තියාගෙන මාමට බක් කවනවා. නැන්දම මේසුර තියාගෙන මාමට බක් කවනවා. ඒ මොකෝ ඒ? උඹට කියන්න. ඔව්. මන් දක විතරයි නැන්දම්මගේ ඇඟිල්ල කාලා මාමා. මාමා ඇඟිල්ල කාලා ඒ මොකෝ ඒ? කලබලේනේ. ආ කලබලේ. ආහා. ඊටපස්ස ආ නැන්දම්ම මං බදාගත්ත මුඩු මස්සිනේ කියලා. යකෝ බෑන මස්සිනා වුණා. ඒ මොකද ඒ? කලබලේනේ. ආ. ඊටපස්ස මතෝ? ඔව්. නැන්දම්ම දුවනෝ. නැන්දම්ම දුවනෝ. මාමා දුවනෝ. මාමා දුවනෝ. මම දුවන්නේ. දැන් උඹ දුවන්නේ මොකටද? කලබලේනේ. ආ. හරි හරි. ඊටපස්ස මතෝ? ඔව්. අන්තිමට දිව්ව මම ඉස්සෙල්ලම වලේ වටුණා. මට මේකට උත්තර දියන්. මොකක්ද? කලින්ම දිව්වේ කවුද? ඉස්සෙල්ලම දිව්ව නන්දම්මා. දෙවෙනියට දිව්වේ කවුද? මාමා. අන්තිමට දිව්වේ කවුද? මම. ඊළඟ කලින් වලේ වැන්නේ කවුද? මම. ඒ මොකෝ ඒ? කලබලේනේ. හරි හරි. ඊටවත් මත? ඔව්. තුන් දෙනාම කොටට ඇවිල්ලා බලනකොට හොඳටම රෑවෙලා. ආ තුන් දෙනාම කොටල ඇවිල්ලා බලනකොට හොඳටම රෑවෙලා. ඊටපස්සේ නන්දම්ම මට කියනවා. ඔව්. බෑනෝ රාත මක්කාරි කාලා. ඔව් මක්කාරි කාලා. තැඹිලි කැඩියු කඩාගෙන උදේට ගෙදර ඵලයන් කිව්වා. ආ තැඹිලි කැඩියු කඩාගෙන උදේට ගෙදර ඵලයන් කිව්වා. ඊටපස්සේ අපරාධ කියන්නේ බෑ නන්දම්ම මට හොඳට සැලකුවා. ආ නන්දම්ම හොඳට සැලකුවා. සැලකුවා කියන්නේ රාත හොඳටම කන්න දීලා. ආ හොඳට කන්න දීලා. වෙනම කාඹරයකුත් දීලා. කාඹරයකුත් දීලා. ඒක ඇතුලෙන් අඬක් දාලා කොට්ටෙකුත් දාලා පැදුරුකුත් දාලා. ඔව් හොඳට යකෝ සලකලා නෑ. අද යටින් ගෝණියක් දාලා මුඩිය ගණන් කිව්වේ. හරියට හරි. හරියටම හරි. අබැයි මට ගලිවනකන් නින්දන්නේ. ආ එළිවෙනකන් නින්ද කියන්නේ සෙට් එක දාලා. නහබ. එහෙනම්. දෙන්කුතු මදුරුව කනෝ. ඒ මොකද යකෝ ඒ? අර මට දෙන්කුතු මදුරුව. දෙන්කුතු මදුරුව නෙමෙයි යකෝ ඒක ඩෙන්ගු මදුරුව. මං දන්නේ කන්න. එහෙනම්. ඊට පස්සේ හොඳටම එළිවෙලා රෑ 12යි. හොඳටම එළිවෙලා රෑ 75යි. නහමට රෑ 12යි. රෑ 12යි හරි එළිවෙලා කියාපංකෝ. ඊට පස්සේ නන්දම මට කියනෝ. ඔව්. අර ඊයේ ඉඳපු තැඹිලි ගහක් තියෙනවකෝ ගේ පිළිකන්නේ. ඊයේ ඉඳපු තැඹිලි ගහක් තියෙනවකෝ ගේ පිළිකන්නේ. ගෙඩි තියෙනවයි කො මුදුන. යකෝ ඊයේ ඉඳපු තැඹිලි ගහේ ගෙඩි කොහෙන්ද? කලබලේනේ. ආ. එතකොට ඊට පස්සේ මම ගහ ළඟට ගියා. ආ උඹ ගහ යටට ගියා. නගින්න විදියක් නැහැ. නගින්න විදියක් නැහැ. පකුල් දෙක නැහැ. නෑ මට වලල්ල ගෙනල්ලා නැහැ. ආ වලල්ල ගෙනල්ලා නැහැ. ඊට පස්සේ අර නන්දම්මලා ගෙදර ඉන්නේ අර. ආ නන්දම්මලා ගෙදර ඉන්නේ මාමා. නාමත එහෙනම් අර නන්දම්මලගේ දැට වතුර ගේන්නේ. ආ වතුර ගේන්නේ කලේ. නැහැ බා. එහෙනම් මෝලෝ අර නන්දම්මලගේ දැට මිදුලතු ගන්න. ආ මිදුලතු ගන්න ඉදල. අනේ වැඩක් නෑ මේ බූරුවත් එක කතා කරලා. ඇයි මොකලම් බස් ඔබලගේ දැට ඉදලෙ නෙමෙයි දතු ගන්නේ. නාමත එහෙනම් අර වතුරුණු කරන්නේ. ආ වතුරුණු කරන්නේ කේතලේ. මේ පෙරේත මරුවට වැඩක් තියෙනවා. නහබා එහෙනම් අර වැට අතර පඩ පඩ ඉන්නේ. ආ වැට අතර පඩ පඩ ඉන්නේ ටොමියා බල්ලා. තෝ තමයි මෙතන බල්ලා. යකෝ මක්කයි එහෙනම් කියන්නේ. නහබා එහෙනම් නන්දම්මලා ගෙදර නෑනා. ආ නන්දම්මලා ගෙදර නෑනා. අපේ මුගේ තියෙන සිරික්කිය. ඒක තමයි කෑල්ල. ආ කෑල්ල නෙමෙයි සම්පූර්ණ ගන්න නෙමෙයි. මම කොණ්ඩාන්න කන්න. එහෙනම් නෑන මට අතේ දාන වලල්ල දුන්න කහේ නගින්න. යකෝ අතේ දාන වලල්ල කයි ගහේ නගින දුන්නා. ඒ මොකද? කලබලේනේ. ආ හරි හරි. ඊට මත මත. ඔව්. වලල්ලක් දාගෙන ගහේ නැග්ගා. වලල්ල දාගෙන ගහේ නැග්ගා. මුදුනටම ගියා. මුදුනටම ගියා. මගේ පෙර වාසනාවට එක ගෙඩියක්වත් නැහැ ගහේ. යකෝ වාසනාවට කොහෙද ගෙහි ගහේ ගෙඩි නැති වෙන්නේ? ඊට මත බහිනකොට එන ගෙඩි වලල්ලක් තිබුණා ගහ මැද. දැන් යකෝ නගිනකොට තිබිච්ච ඇති ගෙඩි බහිනකොට මැද කොහෙන්ද? කලබලේනේ. ආ හරි හරි. ඊතවතවත තැඹිලි ගෙඩිය කඩාගත්තා. තැඹිලි ගෙඩිය කඩාගත්තා. බහින විදියක් නැහැ වලල්ල බිමට වැටිලා. ආ වලල්ල බිමට වැටිලා. ඊතවත නැන්දම්ම ආවිල්ලා මට කියනවා. ඔව්. බෑනෝ අර පිළිකන්නේ අර අල්ලපු ගෙදර. ඔව්. අල්ලපු ගෙදර පිළිකන්නේ තියෙනවා යකෝ ඉන්නේ මකා. ආ ඉන්නේ මකා තියෙනවා කිව්වා. ඒක ගෙනල්ලා ගහට ගහලා බහ ගිය කිව්වා. ආ ඒක ගෙනල්ලා ගහට ගහලා බැහැපිකුව කාටද කිව්වේ? මට කිව්වේ තින් බං අලුපු ගැටට ගිහිලා ඉන්නේ මක ගෙනල්ලා ගහට ගහලා බැත්තා. මොකක්? පෙරේත මං අලුපු ගැටට ගිහිලා ඉන්නේ මක ගෙනල්ලා ගහට ගහලා බැත්තේ. දැන් ගහේ නැක්කේ කවුද? ගහේ නැක්කේ මං. බහින්න බැරුව හිටියේ කවුද? මං. අල්ලපු ගැටට ගිහිලා ඉලි මක ගෙනාවේ කවුද? මමනේ. යකෝ මේක ඔළුව පලන්න එපා. ඉතින් යකෝ මොකටද? මොකද්ද කියන්නේ කොහොමද යකෝ ගහෙන් බහින්න බැරි ඉන්න මිනිහා අලුපු ගැටට ගියේ? එතකොට මම බහින්න වැරදි දාන ඉනිමක ගෙනාවේ.
ආයි කියපන් ගහේ නැක කවුද? ගහේ නැක මා. බහින්න බැරුව හිටියේ කවුද? මා. අල්ලපු ගෙදරට ගිහලා ඉන්න මගේ නාවේ කවුද? මා. යක්කෝ මේකයි ඔළුව පලන්න එපා. යක්කෝ හතර බිර කතාවන්න කියන්නේ මේ. ඉතින් යක්කෝ මොලේ අබිත කියලා කපරා කොල බලපන්කෝ. ඔව්. මට ගහෙන් බහින්න බැරි නිසා ඉන්න මග ගෙනල්ලා කහට කාලේ බැත්ත. හරි 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 හරි. හරියටම හරි. ඕ. බහින කොට අලුත් ඉන්න මග දෙකට කඩුණා. යකෝ අලුත් ඉනිමක දෙකට කරනවා. ඒ මොකද? කලබලේනේ. ආ. ඊට මට මත. ඔව්. මන්ද රිලෝ වගේ ඉන්නව ගහට වෙලා. ආ රිලව එල්ලුණා ගහේ. නෑ මත රිලෝ වගේ මං ඉන්නව ගහට වෙලා. ආ හොඳයි. ඊට පස්සේ නැන්දම්ම හාවා. නැන්දම්ම හාවා. හාව නෙමෙයි ඉබ්බා. යකෝ නැන්දම්ම ආවා. නැන්දම්ම කඹේ කුට්ට අරගෙන ආවා. ආ නැන්දම්ම කඹේ කුට්ට අරන් ආවා බෙල්ලේ වල දාගන්න. නෑ බා. එහෙනම්. බෑන බාන්න. ආ බෑන බාන්න. ඊට පස්සෙ ඔව් නන්දම මට කඹේ කුණක් දුන්නා ඔන්න බාරව අල්ලගනින් කියලා අල්ලගත්ත කඹේ අල්ලගෙන කට ගහගත්ත හුඟටියේ හුඟටියේ අයියකෝ හුඟටිය යකෝ ඒක අලුතෙන් පංචකවත්ෙන් ගෙනාපු කෑල්ලක්ද අයියකෝ ඔබට නැද්ද හුඟටිය යකෝ ඒක හුඟටියේ නෙමේ ඒක තුනටිය මං දාන්නේ කන්නේ එහෙනම් කඹේ ඉතුරු කුණ කට ගහගත්ත නන්දම ආ නන්දම කට ගහත්තා ඒක කොහෙද හුඟටියේ යකෝ එක හොංගටියේ නේ මේක තුනටිය ඊට පස්සේ නැන්දම මට කියනවා ඔව් බෑනෝ බුරු කළ ගහෙන් බලපංකෝ බිමට ආ බෑනෝ බුරු කළ බහපංකෝ බිමට පැන්න බිමට මාගෙදි දබක් ගාලා පැන්න බිමට දබක් ගාලා පැන්න ගෙම්බ වගේ බිමට නැන්දම්ම නැ නැන්දම්ම නැත ඒ මොකද නැන්දම්ම ගහේ ආ නැන්දම්ම ගහේ හරි 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 එතකොට නැන්දම්ම ගහේ නැන්දම්ම ගහේ බෑන බිම නැන්දම්ම ගහේ බෑන බිම හොඳා ඊට පස්සේ නැන්දම මට කියනවා ඔව් බානෝ බුරු කරපන් මම් බාපන් මම් බාපන් මම් බාපන් මම් බාපන් ඊට පස්සෙ එහෙනම් මං ඉතින් බුරු කරන නන්දම කහට යනවා ඔව් දැන් නන්දම බුරු කරන බාන උඩට යනවා හා 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 ඒ කියන්නේ දෙන්නත් එක සීසෝ පැද පැද හිටියා ඒ දැන් නන්දම බුරු කරන බාන බුරු කරන නන්දම බාන ආ දෙන්නත් එක බබා හිටියා දෙපැත්තට බබා කියන්නේ ඉතින් කලබලේනේ ආ හා එහෙම නෙවෙයි එහෙනම් නන්දාලං වුණේ තැඹිලි ගෙඩියක් ගෙනාවයි කියලා. නන්දාලං වුණේ ඉඳලා කැඹිලි ගෙඩියක් ගෙනාවයි කියලා. මේ අපේ විදේශ රටක ඉඳවව කෝ අපේ කට්ටිය. විදේශ රටේ ඉන්න සියලු දෙනා සියලු දෙනා සදා කවදාවත් කඩක් කවදාවත් කියලා උදා වෙන්නයි කියලා. සාමාන්‍ය රජලා සාදි දෙවියන් සිතුලන් කියන කියලා රටට. ඒ වගේ මේ දුවන දුව කරන්නේ අවදී අපිට සාදර වෙන්නේ කියලා. ඔය යහපත් තමයි දැන් ප්‍රාර්ථනා කරන්නේ.